ඉතින් අයිබෝන් හැමෝටම සිංහල ඩෙක් YouTube channel එකට ඔබලම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අදත් අපි ගේනලා තියෙන්නේ ගොඩක්ම useful video එකක් ඔයගලන්ට. ඉතින් සාමාන්‍යයෙන් ඔයගලන් Android phone එකක් use කරනවා නම් ඔයගලන් ඔයගලන්ගේ phone එකේ මොකක් කර delete වුණා නම් ඔයගලන්ට ඒක recover කරගන්න ඔයගලන්ට ගොඩක් ක්‍රම තියෙනවා. හැබැයි iPhone එකක් ඔයගලන් use කරනවා නම් මේක කරන එක ගොඩක්ම අමාරුයි. සාමාන්‍යයෙන් ඔයගලන් මොකක් කර දෙයක් delete කරා නම් ඒක delete කරාම තමයි ආපහු ඒක ගන්න බෑ. ඉතින් අපි අද video එකක් බලන්න හදන්නේ කොහොමද ඔයගලන්ගේ iPhone එකකින් delete වෙච්ච data ආපහු ගන්න කියලා. ඉතින් මේකට අපි පාවිච්චි කරනවා ගොඩක්ම useful software එකක්. ඔයගලන්ට description එකේ මේ software එකේ link එක ඔයගලන්ට හොයා ගන්න පුළුවන්. ඉතින් මේ software එකේ නම තමයි FonePaw iPhone data recovery කියන software එක. ඉතින් ඔයගලන්ට මම කලින් කිව්වා වගේ description එකේ මේ site එකේ link එක හොයා ගන්න පුළුවන්. ඉතින් මේක ඔයගලන්ට බලා ගන්න පුළුවන් recover deleted data from iOS devices, iTunes and iCloud. iTunes backup වල තියෙන datas ඒ වගේම iCloud එකේ තියෙන data මේ තුනම ඔයගලන්ට recover කරගන්න පුළුවන්. ඒ වගේම supported 30 plus file types, selective recovery data from iTunes backup, compatible with iPhone 14 latest iPhone එක සහ latest iOS version එකට මේක support කරනවා. ඉතින් මේ site එකට ඔයගලන් ගියොත් මේ software ගැන ඔයගලන්ට detail විස්තර දෙයක් දැනගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් අපි බලමු මේ software එක කොයි වගේද තියෙන්නේ කියලා. මේ software එක මුලින්ම download කරලා I think සාමාන්‍යයෙන් මේක ඩවුන්ලෝඩ් කරන්න ඔයගලන්ට ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් තියෙන්න ඕනේ. හරි. දැන් අපි මේ software එක අපේ computer එකේ මෙන්න මේ වගේ install කරගමු. හරි. මේ software එක install වුණාට පස්සේ ඔයගලන්ට මේක start කරගන්න පුළුවන් මෙන්න මේ වගේ. ඉතින් මේ තියෙන්නේ FonePaw iPhone data recovery software එක. ඉතින් මේක කරන්න ඔයගලන්ට data cable එකක් ඕනේ. ඉතින් ඔයගලන්ගේ data cable එක ඔයගලන් අරගෙන තියාගන්න. ඒ වගේම ඔයගලන්ගේ iPhone එක ඔයගලන්ට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මම මගේ data cable එක මම plug කරගන්නම් මගේ computer එකට මෙන්න මේ වගේ. හරි. දැන් මගේ iPad එක මම අරගෙන මම මේකට plug කරගන්නම්. device connected please click the start scan. scan කියන එක click කරන්න ඕනේ. ඉතින් ඔයගලගේ phone එකේ model එක මෙතන වැටෙනවා. මම scan කියන එක click කරන්න. හරි. දැන් ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් අපේ iPhone එකේ සම්පූර්ණයෙන් ස්කෑන් වෙන්න පටන් ගන්නවා. ඉතින් සාමාන්‍යයෙන් ඔයගලන් ඉතින් දැන් ඔයගලන්ට අහනවා please enter passcode on your device කියලා. ඉතින් මේ තියෙන්නේ මගේ phone එකේ passcode එක. ඉතින් මම මගේ passcode එක මම මෙතනට enter කරන්නම්. හරි. enter කරලා මේක continue කරගන්න ඕනේ ඔයගලන්. දැන් ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් අපේ phone එකේ තියෙන හැම දෙයක්ම ස්කෑන් වෙනවා මෙන්න මේ වගේ. ඉතින් මේක ස්කෑන් වෙන එකක් වෙලා ගන්නවා. මොකද මගේ ෆෝන් එකේ සාමාන්‍යයෙන් ගොඩක් ෆොටෝස් තියෙනවා. ඒකෙන් සාමාන්‍යයෙන් මම GB 190ක් විතර පාවිච්චි කරනවා දැනටමත්. ඉතින් මේක ස්කෑන් වෙන ගොඩක් වෙලා ගන්නවා. මොකද ඒ තරම් ලොකු ඩේටා ප්‍රමාණයක් තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් ඔයගලගේ iPhone එකේ ඒ තරම් ලොකු ඩේටා ප්‍රමාණයක් නැතුව ඇති. කොහොම නමුත් මේක සම්පූර්ණයෙන්ම ස්කෑන් වුණාට පස්සේ තමයි අපිට දැනගන්න පුළුවන් වෙන්නේ කොයි වගේ දේවල්ද තියෙන නිසා ඒ ටික කොහොමද රිකෝ කරගන්නේ කියලා. ඉතින් සම්පූර්ණයෙන් මේක ස්කෑන් වුණාට පස්සේ බලමු කොහොමද මේක රිකෝ කරගන්නේ. ස්කෑන් වුණාට පස්සේ ඔයගලන්ට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ message contact, ඒ වගේම media, ඒ වගේම memos and other, ඒ වගේම applications, ඒ වගේම ඔයගලන්ට ගොඩක් දේවල් මෙතන තියෙනවා. ඉතින් ඔයගලන් හොයන data type එක මොකක්ද කියලා ඔයගලන් මෙතන දැනගන්න ඕනේ. සාමාන්‍යයෙන් message එකක් නම් මෙතනින් ඔයගලන්ට හොයා ගන්න පුළුවන් contact details වගේ නම්, එහෙම නැත්නම් media එකක් නම් සාමාන්‍යයෙන් photos, videos වගේ දෙයක් නම් ඔයගලන්ට මෙන්න මේ media කියන section එකේ ඔයගලන්ට හොයා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. එහෙම නැත්නම් ඔයගලන් ගත්ත notes, එහෙම නැත්නම් recordings වගේ දෙයක් ඔයගලන්ට හොයා ගන්න ඕන නම් මෙන්න මේ memos and others කියන එකට ගිහලා ඔයගලන්ට හොයා ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයගලන් මොකරි WhatsApp, Viber මේ වගේ app එකක් ඔයගලන් use කරනවා නම් ඒකේ තියෙන data ඔයගලන්ට මෙන්න මේ applications කියන මෙන්න මේ section එකකින් ඔයගලන්ට හොයා ගන්න පුළුවන්. ඉතින් මගේ ළඟ මේ apps නැහැ දැනටමත්. ඒ නිසා මට මේක grey කරලා පෙන්නන්නේ. මොකද මගේ phone එකේ message, ඒ වගේ memos නැති නිසා. ඉතින් සාමාන්‍යයෙන් මම උදාහරණයකට photos ටිකක් මේ වගේ select කරලා ඒක recover කරගන්න try කරන්න. මෙන්න මේ ටික select කරලා ඔයගලන් බලලා තියෙන recover කියන එක click කරන්න ඕනේ. ඊළඟට ඔයගලන් recover කරන path එක select කරන්න ඕනේ. ඉතින් මම මේක desktop කියන එකට click කරන්න. desktop එකේ save කරන්න. දැන් recover කියන click කරාට පස්සේ අපිට අපේ photos ටික මෙන්න මේ වගේ recover වෙනවා. ඉතින් මේ වගේ ඔයගලන්ගේ iPhone එකේ delete වෙච්ච datas තියෙනවා නම් ඔයගලන්ට ගොඩක්ම ලේසියෙන් recover කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් දැම්ම ගිහිල්ලා පල්ලෙහා description එකේ මෙන්න මේ FonePaw iPhone data recovery කියන software එක ඔයගලන් download කරලා
ට්‍රයි කර බලන්න නිකන් ඔගලන්ගේ ෆෝන් එක ප්ලග් කරලා ඉතින් ඔගලන්ගේ අතින් රිලීට් වෙච්ච ෆොටෝස් වීඩියෝස් ඩොකියුමන්ට්ස් මේ වගේ දේවල් තියෙනවා නම් ඔගලන්ට මේක යූස් කරලා ඔගලන්ට ට්‍රයි කරලා බලන්න පුළුවන් රිකවර් වෙනවද නැන්ද කියලා. ඉතින් අනිවාර්යයෙන්ම මේ සොෆ්ට්වෙයාර් එක ට්‍රයි කරන්න ඔගලන්ගේ අදහස් පල්ලයක් කමෙන්ට් සෙක්ෂන් එකේ කතා කරන්න. මේක ඔගලන්ගේ ෆෝන් එකට වැඩ කරාද, මේකෙන් ඔගලන් ඩේටා රිකවර් කරගත්තද නැද්ද. ඉතින් මේ වගේ වීඩියෝස් දෙක නම් බලන්න කැමති නම් අනිවාර්යයෙන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න සිංහල ටෙක් YouTube channel එකට. මේ වීඩියෝ එක කැමති නම් ලයික් කරන්න, වාගේ යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. ආයෙත් අපි මේ වගේම වීඩියෝ එකකින් හමු වෙමු.